පොහොය නිමිති කර ගනිමින් වෙසක් කූඩු, වෙසක් සැරසිලි ආදියෙන් දිවිස් අලංකාර කිරීමට බෞද්ධීන් මෙන්ම අන්‍යාගමිකින්ද කටයුතු කරනවා. නමුත් සැරසිලි අලවිය තම ජීවිකාව කරගත් බොහෝ දෙනා අද පත්වැත්තේ දැඩි දුෂ්කරතාවයකටයි. මේ දිනවල ඇදහැලින අධික වර්ෂාපතනයත් සමග වෙසක් සැරසිලි අලෙවි කර ගැනීමට බැරි බවයි අලෙවිකරුවන් පවසන්නේ. සෞකොළ වෙසක් පහන් කුඩු සැදීමට යොදා ගන්නා කම්බි මිල ඉහළ යාමත්, උණබට හිඟවීමත් වෙසක් සැරසිලි සහ කූඩු අලෙවිය පහළ යාමට හේතු වී ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙසක් සැරසිලි අලෙවිකරුවන් පවසන්නේ. මේ බාර ඉතින් වැස්සත් එක කරදර හින්දා වෙසක් කෝඩු ගියේ නෑ. කොහොමද 1-2 ගියේ. ඒ අවුරුද්දේට ඇත්තටම බිස්නස් අඩුයි මේ බාර. කාලගුණේ චුට්ටක් අපිට හාරස් වෙලා, නැත්තම් අපි මේ පාරේ මේ ටිකම හොඳ බිස්නස් එකක් තියෙනවා අපිට. හැම අවුරුද්දෙම අපි දානවා කෝඩු. නමුත් පොළ නම් මේ සැරේ චුට්ටක් ගණන් කම්බිත් ජනං. 2023 සාමාන්‍ය අලවිය සිද්ධ වුණා. 2024 අපි බලාපොරොත්තු වෙන ලොකු අලවිය සිද්ධ වෙයි කියලා. නමුත් මේ වර්ෂාපතනය නිසා මේ අපි කූඩු ගන්නවා, හපව් දානවා, පංගක ආස්ථාදි මේ උණබට පුස් කනවා අවස්සල තෙමුනහම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.